තන්න කාරනාා තියෙනවා මා කතාව ඇරඹවා පමණේ මම එෙම හිතනවා කියමේ ෂලොක් හෝම්ස් මගේ කතාවට බාධා කළේය මේ අවහිරෙන් මම මදක්කෝපේට පත්තුනෙමින් මේ ඇත්තමයි හෝම්ස් වෙලාවකට ඔබේ පිළිවෙල නිසා මට තරහයනවා එහෙත් මාකවදේ ඔහුට ඇසුනු බවක් නොපෙන් වුනේ ලිවුන්කවරයකින් එලියට ගත් කඩදාසි කැබැල්ලක් දෙස දැඩි අවධානයකින් බලාසිටියේ මුළු ලෝම අමතක වූවාක්මනී මේසෙව්ඩ සූදානම්කට තිබූ උදේ ආහාරයට ඔහු අතතබා තිබනේවත් නැත ලියුංකවරය හිරුවලියට අල්ලා හෝම්සය හොඳින් පරික්ෂා කළේය මේකන ලියල තියෙන්න්නේෙ පොලොක් ඕගේ ඇත්තකරු මන් දැකල තියෙන්නේ මීට ඉස්සර දෙවතාවයි ඒත් මේක පොලොක්ගේ ලියවිල්ලක් බවට මට කිසිම සැකයක් නෑම් ඊ අකුරේ ඉහල කිලවර ලියල තියෙන්නේ ග්‍රීක් තාලිට බොහොම නිදහසේ හැබැයි මේක පොලොගගෙන් නම් ඒක බොහොම වැදගත් ලියුමක් විය යුතුයි. හෝම්ස් මේසිියල්ල කියාගත්තේ තමාටමයි එහෙත්තේ වචනවලින් මගේ සිතේ ඇතිවූයේ උද්‍යෝගයකි මගේ තරහා එයින්ම යටපත්විය පොොක්කිව්වේ කවුද පොලොක් කියල කිව්වට ඒක හඳුනාගැනීම සඳහා යොදාගනිපු හම ප ඒ නම පිටිපස්සේ හැංගිලාඉන්නේ අප මැඟහරලා ඉන්න පුද්ගලෙක්. මීටකලින් ලියව්මකෝහු අවංකව කියා සිටියා මේ කොහුගේ අත්තනම නෙමෙයි කියලා. ඉතින් ලක්ෂගණනක් ජීවත්වෙන ලන්ඩන් නගරයේ ඔහු හොයාගන්නක මට කොහමටවත් කරන්න බෑ පෝලොක්කප්පට වැදගත් වෙන්නේ. ඔහු සමඟ සම්බන්ධව ඉන්න එතාම සුවිශේෂී පුදලලයා නිසා ඔබේහිතේෙන් මවාගන්න කුඩා මාල්වෙෙක් පිටුපස පිහිනා යන මෝරෙක් නැත්තම් හිවලෙක් පසුපස යන සිංහයෙක් පුංචි සතා පිටු පස්සෙන් ඉන්නේ බොහොම දරුණු විස්තර කරන්න බැරිතරම් භයානක කුරිරු සතෙක් ඔබ හලඇති මං මහාචාරය මොරයාටි ගැන කතා කරනවා සුප්‍රසිද්ධ වගේම විද්‍යානුකූල අපරාධ කාරයා. අපරාධකාරයන්න අතර කොයිතරන් සුප්‍රසිද්ධද කිව්වොත් හා හාවොත්සන් නෑ මං කියන්න හැදුවේ ඔහ ගැන මහජනයා කිසිසේත්ම දන්නේ නැහැ කියලයි. වොසන් ඔබත් දැන් අමුතුමකාලයේ විහිළු කතා කියන්න පටන් අරගෙන. ඔබ මොරයාටිට අපරාධකාරයෙක් කියනවා කාටවත් ඇැහුණුත් ඔහුට පුළුවන් දේශ සහගතලෙස අපහස කරා කියලා ඔබව අධිකරණයේ ඉදිරියට ගෙනියන්න. බලන්න එකෙ හැටි එපමන කලකට ලෝකේ බිහිුණු අති ශූක්ෂම සැලසුන්කාරයා පාතාලලෝකයම මෙහේවන මොලකාරයා සියලමු අප්‍රාධහා දූෂණවල ප්‍රධාන සංවිධායකයා ප්‍රටක පැවත්මට ඉඩහරිනවාද නැත්තම් මේක වනසීමට ඉඩ සලස්වනවාද යන්න පවා තීරණය කිරීමටොෝහුට හැකියාවක් තිබෙනවා අන්න ඒවගේ තක්ෂයක්. හ ගැෙනා අංශුමමාත්‍රයක සැකයක්වත් මහජනතාවගේ නැහැ ඒ විශ්වාසය කොකුමනද කිව්ුවොත් ඔබ කටින් පිටුණු වච්චනවලට උසාවියට කැඳවලා ඔබට දඩුවන් නියම කරන්න ඉඩ තිබුණා ඔහුගේ කීත්තිනාමේටුණු අපහාසේට අලාභ වශයෙන් ඔබේ අවුරුද්ධක විශ්‍රාම වැටුප අය කරගන්නවා සිකුරුයි ඔබ දන්නවද හොත්සන් උල්කා පාතයක ගතිවිඤ්ඥානය කියලා ඔහු ලිව්ුව පොතක් ඒපොතයඩංගු කරුණු විවේචනය කරන්න පුළුවන් විද්‍යාඥඥයෙක්තාම බිහිවෙලා නැහැ මෙන්න මේ වගේ සුප්‍රසිද්ධ විද්‍යාඥයකුටත් අපහස කොළොත්තෙහෙම? මඩගැසීමකට ලක්වුණු විද්‍යාඥයෙක් සහ කටවාචාල දොස්තර කෙනෙක් කියලා මිනිස්සු ඔබ දෙපල හඳුන්වා වී මිනිහාති දක්ෂය කොට්සන් මිනිහාාව අල්ලගන්න දවසක් කියවි අපිටත් මාත් ඉඳීවිත එෙදාට එවුනත් ඔබ කිය කියා හිටියේ පොලො ගැන ආ. පොලොක් කියන්නේ අර දැවැන්තයාට අපව සම්බන්ධ කරන දම්වලේඒ පුරුකක්. මට පෙන්ල තියෙන හැටියට ඒ දම්වලේ තිබෙන දුර්වලම පුරුක තමා පොලොක්. ඒ වුනත් එක පුරුකක් දුර්වලනම් දම්වල කොහොමද ශක්තිමත් වෙන්නේ. හරියට හරිුවොත්සන් අන්න ඒකයි පොලොක් අපට වැදගත් වෙන්නේ. ඔහුගේ අටිහිත්තට ඇතුළු වෙලා තිබෙනවා අපරාධවලට විරුද්ධ වියයුතුයි කියන? ැඟ ඊට අමතරව නොෙක් මාර්ග හරහ මම පෞුන්දහයේ නෝටටු ඔහු ඇත්තට ලැබීමට සලස්වනවා. අන්න ඒ වල ආධාරයෙන් යමක් සිදුවීමට පෙර වරක් දෙවරක් මටෝහුගෙන් ආරංචි ලැබී තිබෙනවා. අපරාධකීපයක් වල්ලක්වා ගැනීමට ඒවා අතිශයම්ම ප්‍රයෝජනවත් තුනාම්. මේ රහස් පනිවිඩේ යතුර තිබුණානම් මේකෙන් කියන්න හදන්න මොකක්ද කියලා අපට පැහැදිලිවම තේරුම් ගන්න තිගුණා. පැවසූ හෝම්ස් ඒ අලිත් පරිීක්ෂා කර බැලුවේය. මම එයට එබී පැලුවමි එහි මෙසේ සඳහන්ම තිබුණේ. පන්සය තිස්සතර සහි දෙසිිය දහත්තුන එකසිය විසිහත තිස්සාය තිස්සක හාරසිය දාහත විසියක හතලිස්සික ඩගලස් එකසිය නමය දෙසි අනුත්තුන පහ. බන් විසිහය බස්ටන් නමය දහත්තුන ඒසිය හැත්තෑ එක මේ මොකක් ගැඳ හෝම්ස් මොනොහරි රහස් පණනිවිඩයක්කා අපට දන්වන්න කරපුත් සහයක්. එවුනත් රහස් පණිවිඩේ ඇති ප්‍රයෝජනය මොකක්ද ඒක විසඳාගැනීමටු දෞකරගත යුතු සූත්‍රය නැතුව තවමනං ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ තමයි ඇයඔබ? තවම නම් කිව්වේ. ඒමොකද සහර රහස් පනිවිඩ ක්‍රම තිබෙනවා මට පහස්සුවෙන් කියවලා තේරුම් ගන්න පුළුවන්. හරියට පත්තරේ මටනදැන්වීම් තීරේ කියවලා තේරුම් ගන්නවා වගේ. නමුත් මේක නං ඊට වෙනස්. මේක මොකක්හරි පොත්තක පිට්ටුවක අඩංගු වචන සම්බන්තයෙන් ලියවිලා තියෙන්නේ. ඒත් ඒ පොත්ත මොකක්ද කියලා හඳුනගන්න තුරු මට මොකුත් තේරුම් ගන්න බෑ. ඒවුනත් තැයි ඩක්ගලස්. බර්ස්ටන් කියලා අකුරෙන් ලියලා තියෙන්නේ. ඒක පැහැදිලි ඒ වචනාට පොතේ පිටුවල අඩංගු නැත්ති නිසා. හොඳයි පොත මොකක්ද කියලා ඔහු සඳහන් නොක්කලේයයි ඔබේ තීක්ෂණ බුද්ධියට මොකද උනේ ොටසන් ගුප්ත භාෂාවකින් රහස් පනිවිඩයක් එවන ගමන් එය විසඳන අතුරත් ඒ අවරෙට්ටම ඇතුල් කලාා කියමෝ. ඒවා අඩංගු කවරය වැරදි තැනකට ගියොත් සියල්ලම විනාාශයි. ඒ දෙක වෙනවෙනම එවනවා නම් ආරක්ෂාව වැඩී ගැටලුවත් යතුරත් දෙකම වැරදි තැනකට යන්නේෙ ඉඩ කඩාඩුයි! අදදවසය දෙවැනිවර ලියුම් බැදිය යුතු වෙලාව දැනටමත් පහුවෙලා මේ ගැටළුව විසඳනය අතුර ඒකේ නම් නෝරදවාම තියෙන්න ඕන වැඩිවෙලායාමට පෙර බිලිනම් සේවකයා හෝම්ස් නමට ලැබී තිබුණු ලිපියයක් ගෙනආාවේය. ඒ අත්තක්කුරුමයි ආ! යටින් අත්සංකරලත් තියෙන්නේ. එහෙත් ලියුම කියවීමට පටගත් වහාම ඔහුගේ නලල පැලිවැ්ටුුණේ අයිෝ! අපේ බලාපොරොත්තු සම්පූර්ණයම බිඳ වැටනවා පොලොක්ට මොුණුව හරි කරදරයක් වගේ එසේ නොවේවා කියලා මම් ප්‍රාර්ථනා කරනවා. මම ලියවම පරික්ෂා කර බැලුවමි හිතවත් හෝම්ස් මහත්මයානෙන මේකාරණය මම මෙතකින් හමාර කරමි බොහෝ අන්තරා දායකයි. ඔහුමාව සැකකිරීමට පටන් අරන් මාලියුම් කවරේ ලිපිනේලියද්ධිය ඔහු ඉටතිහැටියම මාළගටාවේ බලාපුොරොත්තු නො වූ අයුරෙන් කවරේ එක්මනින්ම සැඟවීමට මට හැකිවුුණා මම් බලාපොරොත්තුූනේ රහස්ලියවිල්ලට යතුර මේ සමගේ වන්නයි ඒ ඔහු දුටවා නම් මට ගැලවීමක් නෑ ඔහුමා සැකකරන බව ඔහුගේ දෑසෙන්ම මට තේරුම් ගත හැකිවනාා අර රහස්ලිවමු හුළුස්සා තමන්න දැං ඔබට එයින් ප්‍රයෝජනයක් නෑ ෆ්‍රෙඩ් පොලොක් හෝම්ස් මදවෙලාවක් කල්පනා කරමින් සිටියේය සමහරවෙලාවට ලොක්කගේ හිතේමොකුත් සැකයක් ඇති නොවෙන්නත් පුළුවනි තමන් ඔත්තු දෙන බවට දන්න නිසා පොලොක්ගේ හිතේ ඇතිවුණු බයක් වෙන්න ඇති. ලොක්ක කියල කිව්වේ මහාචාරය මොරියාටිද. කෞද පාතල්ලෝකයේ කෞුරුත් ඉතාම සුවිශේෂී ලෙස ඔහු කියල හඳුන්වන්නේ මොරයාටි තමයි ඒත් මොනවදොහුට කරන්න පුළුවන්. ඒක බරපතල ප්‍රශ්නයක් ඔහුට තියෙන්නේ යුරෝපේ තිබෙන තීක්ෂණම මොලවලින් එකක්. ඊළඟට පාතාලලෝකයේ ගනාන්ධකාරය තුළොඔහුට ආරක්ෂාවත් තියෙනවා ඉතින් සිදුවෙන්න පුළුවන්දේ අප්‍රමාණයි අපේ මිත්‍රයා පොලොක් ඔහොම යට පත්වෙලයි ඉන්නේ. කලිල්ලියුමේ ඔහුගේ අත්තකුරුයි දෙවනිලියූේ අත්තකරුයි සසඳලා බලන්න ඒකින් හොඳටම පැහැදිලී අනෙක අවුදුුචාලයක් ඉතිං ඇයි ඔහු අපට ලියල දැන්නුවේ නිශ්ශබ්දවම මේක අතහැර දමන්න තිබුණනේ. ඔහු බයෝනා අපි මේක ගැන විමසීමට මොනවා හරි කරාවි කියලා එහෙමුණොත් තමන් කරදරේ වැටේවි කියන බයට තමයි ගණුදෙනවා අවසානයි කියලා අපට දැන්නුවේ. මම රහස්ලියවෙල්ල යලිත් පරීක්ෂා කර බැලුවමි ඉතම වැදගත් රහස් පනිවිටයක් මේකේ අඩංගු වෙලත් ඒක විසඳගන්න සමත් මනුස්සේෙක් නැහැනේද කියලා හිතන කොට පිස්සු හැදෙනවනේද. මම කීවෙමි. ශවරකෝම් සුදයාහාරය අඩංගු බඳන් සියල්ල පසකට තල්ලු කොට පයි්පය දල්වා ගත්තේය. කල්පනාචයුරයේ ගැඹුරෙන්ම කිමිදීමට අවශ්‍යූ විට, ඔහුගේ සහයකයා වූයේ මේ පයිප්පයයි තර්කානුකූල ක්‍රමයට මේ ගැට්ටලුව විසඳලා පලමු මේමිනිහ සඳහන් කරන්නේ පොතක් ගැන අපි එතනින් පටන්ගමෝ. ඒකෙ ඒ හැටි පැහැදිලි හෝඩුවාවක් නෙවෙයි. ඇත්ත ඒත් බලමු ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් කරුණු මොනවද කියලා. පනිවිඩේ පටන්ගත්තේ පන්සිය තිස්සතර කියන අංකෙන්. අපට හිතාගන්න පුළුවන් මේ දැනුම් දෙන්නේ පොතක පිටු අංකයකට කියලා මේ තරම් පිටු සංඛ්‍යාවක් තිබෙනවා නම් ඒ විශාල පොතක් විය යුතුයි ඒ මොනු පොතක්ද කියන එක හිතාගන්න මොනොවද අපට තිබෙන ලකුණු ඊළඟ අංකය සී දෙක පොත්සන්නේක ගැන ඔබට මොනවද කියන්න පුළුවන් දෙවනි පරිච්චේදය කියන එක විය යුතුයි සී අකුරෙන් චප්ට කියන වචනය හ අදහස් කරන බවට කිසිම සැකයක් නැහැ. නැවොட்සන් පිටුවංකේ දුන්නට පස්සේ පරි්ச்சේද අංකෙන් ප්‍රයෝජනයක් නෑ අනික පිටටු ප 17 කියාමත් අපි ඉන්නේ දෙවැනි පරි්ச்சේදයනම් පළවෙනි පරිච්ச்சේදය කියවීමට එපාවන තරම් දීயில் කඇති. ඒනං කොළම විෂිෂටයිवட்ச, දූදේසිටම ඔබේපිළිතුරු බොහොම දීප්තිමත් ඉතින් දැං අපට හිතේ මවාගන්න පුළුවනි විශාල පොතක් එකපිට්ටුව කොළම් දෙක්කට මුද්‍රණය කරපු එකක් ඒවගේම බොහොම දීර්ගයි බලන්න එක වචනයක් ඒ කොළ මේ තිබෙන දෙසී අනුතුංවනි වචනය වෙන මොනවද මේ පොත බොහොම දුර්ලබේකක් කුණානං ඔහු ඒක මටේ වනවා. එහෙම වෙනැතියකෙන් හිතාගන්න පුළුවනි ඒක අපට පහත්ුවෙන් හොයාගන්න පුළුවන් පොතක් බග ඔහු විශ්වාස කරනවා කෙටියෙන්ම කියනවා නම් ඉතාමත් සාමාන්‍ය පොතක්. බයිබලය මම ජයග්‍රාහි අයුරෙන් පැවසුවමි බොහොම හොඳයිගොත්සන් එවනාට ටිකක් හොඳ මදී මොරයාටිගේ ගෝලයන් ලඟ වෙනමොන පොතක් තිබුනත් බයිබලේනම් තිේවි කියලා මං හිතන්නේ නෑ අනික බයිබලයකිනෙකට වෙනස් මුද්‍රණ සංස්කරන ඉතා විශාල සංඛ්‍යාවක් තියෙනවා ඉතිං ඔහුළඟ තිබෙන පොතේ පිටුවංකය මගේ පොත්තේ පිටුවන්කේට හරියටම ගැලපේද කියලා සහතික වෙන්න අමාරුයි මේක ඊට වඩා වෙන සාකාරයක පොතක් විය යුතුයි. ඔහුගේ පන්සිය තිස්සත්‍ර වැනි පිට මගේ පොතේ එම පිටට හරියටම සමානයි. කියලා ඔහු හොඳින් දන්නා පොතක්. ඒවගේ පොත් තියෙන්න්න පුළුවන් ඉතාම ස්වල්පයයිනේ බ්‍රැන්ඩිෂෝගේ තුම්රිය හා නැවගමන් කාල සටහන් පිළිබඳ විස්තර පොත ඒකේ තෝරාගන්න තිබෙන සීමිත වචන ප්‍රමාණය අනුව පනිවිඩයක් කැවීම සඳහා බ්‍රන්ඩිෂෝ එක යොදාගනිීවි කියලා හිතාගන්න බෑ එතුකොට ඉතුරුවෙන්නේෙ මොනවද කෝෂ ග්‍රන්ථයක් විශෂිෂ්ට අයිගොට්සන් මංහිතන්නේ ඔබ ඉතාම නිවරදී අපි විටේකල්ගේ කෝෂග්‍රන්තයේ ගැන සලකලාා පළමු ඒක සාමාන්‍යයෙන් බහුලව ඕනෑම තැනක හමුුවෙන පොතක් අපට ුවමනා පිටු සංखඛ්‍යාව ඒකෙ තිබෙනවා සකස්කරලා තියෙන්නේ කොළොම් දෙකකට එසේ පැවසූ හෝම්ස් මේසිවුඩින් එම පොත අතට ගත්තේය. ඔන්න පන්සිය තිස්සත්‍ර වැනි පිට දෙවැනි කොළම වච්චනවලින් පිරුණු පිටුවක්. මිලිතාන්නන්නේ ඉන්දියාවේ සම්පත්හා වෙළදාම ගැන මේ වචනටික සටන් කරගන්න අංක දහතුන මහාරාෂ්ට්‍ර ඒකනං ඒ හැටි සුභාරම්භයක් කියන්න බෑ. එකසිය විසි හත රාජ්‍ය යම්කිසි තේරුමක් නම් තියෙනවා. ඊළඟ වචනය ඌ රගි කින්දී. අපි ලෝක අමාරුවක වැටනෙවොත්සන් කතාව එතනින් ඉවරයි. ඔහු කතා කලේ හාසය පිරුණු හඬකිනේ එහෙත් බලාපොරොත්තු කඩවීම මුහුණේෙන් පිළිබිගු විය මදක් වෙලා නිහෙඩව සිටි ෝම් සෙක්වරම නැඟිට අපේ පොත්තල්මාරිය වෙත දිවගයේය කහ පැහැති කවරයක් සහිත පොතක් අතටගත්ඔහු අපි කලට වෙලාවට ගැලපෙන විදිහයට සූදානම් වී සිටීම නිසා වැටිච්චාමාරුවක් මේක අද තවමත් ජනවාරිමාසී හත්වනිදා සැකයක් නෑ. පොලොක් කොහුගේ රහස්ලියවිල්ලට යොදාගන්න ඇත්තේ ගියවුරුද්දේ විට්ටේකර් කෝෂගන්තය දැන් බලමු පන්සිය තිස්සතර වැනි පිටුවේ තියෙන්නේ මොනවද කියලා මම පිටු අංකානුව වචන කියන්නම් ලියගන්න උත්සන් හහා පළමු වැනි වචනය අන්තරාදායක ඊළඟට ලියන්න ලියන්න අන්තරාදායක වහාම උදාවෙයි දැනවත් ඩගලස් නම් මහතා වෙත විශ්වාස මාර්ගයකින් දැන ගැනීම බල්ස්ටන් ප්‍රදේශයේ බල්ස්ටන් මන්දිරයේ පදිංචිව සිටින ඔහුගේ අදහස ප්‍රකාශ කරන්නේ හරිම නොප්හැදිලි ආකාරයටනේ මම කීවෙමි. එහෙම කියනික වැරදිීුවොත්සන් පොතක පිටුවකින් වචන තෝර්ලාරගෙන පනිවිඩයක් දෙනකොට වා්‍ය නිවරදිව ගැලපීම සඳහා හැම වචනයක්ම නිවරදිව ලැබෙන්න්න නැහැ. හෝම් සොහුගේ ජයග්‍රහනය ගැන ප්‍රමෝදයට පත්වමින් සිටියේය. අප නිවසේ සේවකය වූ බිලි එක් පරම දොරවුත්ත කරගෙන අපේ විසිත්ධ කාම්බරයට ඇතුළු විය ඔහු පැමිණේ ස්ොට්ලන්ඩාඩ් පොලිසියේ රහස් පරීක්ෂක මැක්ඩොනල්ඩ සමගයි ඒ අසුවදශිකයේ අගභාගයයි දැම් ප්‍රසිද්ධ රහස් පරීක්ෂකයකු බවට පත්ව ඇතත් ඇලෙක් මැක්්ඩොනල් ඒවකට එතරම් ජනප්‍රියත්වයක් ලබා සිටියේ නැත එහෙත් දක්ෂයකූ ඔහු තමාට බාර වූ පරීක්ෂණ කිහිපයකින්ම සතුට දායකපතිඵල ලබා සිටියේය කෙට්ටු ඔසසරීරයක් තිබූ මැක්ටොනල්ඩ් ඉතා ශක්තිමත් පුද්ගලයකු බව බැලූ බැල්මටම පෙනුනිිය ප්‍රමාණයෙන් විශාලි හිස්කාපලෙන් හා කරාලු ඇහිබැමටයටින් පිහිටි තියුණු නැති්‍යවලින්ද දිස්සූයේ ඔහුගේ බුද්තිමත් ස්වභාවයයි දෂ්කර පරීක්ෂණ දෙකක්ම සාර්ථක කරගැනීම සඳහා මීට පෙර අවස්ථාවල ඔහුට ෝගේේ සහය නෝන්ඩුව ලැබුණේ එම අ වස්ථාවලදී ගැටළුව විසඳීමේ ගෞරවය හා ප්‍රසිද්ධිය හිම වූයේ මැක්ඩොනල්ටයි හෝම්ස්ට හිමිියූයේ ඒ විසඳීමෙන් ලැබුණු ආත්ම තෘපතිය පමණී. මෙම හේතුව නිසා මැක්ඩොනල්ගේේ සිතේ හෝම්ස් කෙරෙහි පැවතියේ ගෞරව සම්ප්‍රයුක්ත හිතයිශී භවකී විසඳීමට දुෂ්කර ගැටළුවක් ලැබුණුවහාම හෝම් සමුවීමටයමට මැක් ඩොනальල්ඩ් අමතක නොකළේය. ඔබ බොහොම පාන්දරින්ම කෑම සොයාගෙන යන කුරල්ලෙක් වගේ මැක්ටොනල් මහත්තයා මට හිතන හැටියට කොහේ හරි මොනවා හරි කලපලයක් ඇති වෙලා තියෙනවා. ඔබ හරිහෝම්ස් මහත්්‍යයා ස්තුූතියි මන් දුම්බොන්නේ නෑ මං ඉක්මැන්ටයන්නෝන ඕනෑම සිද්ධියක් වුණාම ඒක්කේ මුල් පැයකීපේ ඉතාම වැදකත් ඒකිදිං වෙනකාටවත් වඩා ඔබ හොඳින් දන්නවවානුවේ. නමුත් එක්වර්ම තම කතාාවනැවත්තුූ පොලිස් පරීක්ෂකයා මැසේමතුූ කඩදාසි කැබැල්ල දෙස පුදුමෙන් බලා සිටියේය පොලොක්කවූ රහස් පණිවිඩය විසඳා අපේ සටහන් කළ කඩදාසියියේ. ඩක්ලස් බල්ස්ටන් මැඩ්ඩොනල්ඩ් කොතු ගැසීමට පටන් ගත්තේය මේ මොකක්ද හෝම්ස් මහත්යා මේ මේකනම් අන්ජනන් බලනවා වගේ වැඩක්නේ ඔබටකෝමද මේනම් දෙක හම්බ වනේ. ඒක වොත්්සන්ටයිමටයි විසඳන්න ලැබුණු රහස් පනිවිටයක් මොකක්ද ඒ නම් දෙකේ ඇති වැරත්ත. රහස් පරේක්ෂක මැක්ටොනල් අප දෙස බලා සිටියේ අදහගතන් හැකිතරම් විශ්මයෙන් දෑස් විවර කරගෙනයි. බස්ටන් මන්දිරයේ ඩගලස් මහත්තයා ඊයේරාත්‍රියී ඉතා. සහසිිකලෙස මරල තමලා කොතරම් උද්වේගකාරයේ මොහොතක් වුවත් හෝම්ස්කින් දැකිය හැකිවේ ඔහොටම විශේෂ තැන්පත්ස්වභාවයයි මගේ සිතේම ප්‍රෞෘත්තිය නැතිවූයේ පීතියකි කම්පනයකි එහත් හෝම්සයින් තිගැස්සුනේ නැත ඔහු මේ ආරංචි අසා සිටියේ පර්ර්ේෂණයක් නරබන රසායින විද්‍යශ්නයකු දක්වන උනන් දුවකිනී බොහොම වැදත් බොහො වැදගත්. ෝීය ඔබේන් පුදුමේට පත්වුණු බවක් මටනම් පෙනෙන්න්න නෑ. මං ඒහැටි පුදුමේට නම් පත්තුනේ නෑ. මැක් මහත්තයා. නමුත් තුනන්දුවක් ඇතිවුනාා. මංමොකටටද පුදුම වෙන්නේ. පාතාලලෝකෙන් මට නිර්णාමික පනිවිඩයක් ලැබෙනවා යම් පුත්තලේ කනතුරකට පාජනේවීම අතළங்கයි කියලා. පයක්ඇතුලත මට දැනගන්න ලබෙනවා සියල්ල සිදුවෙලා හමාරයි කියලා. එවැනි දෙයක් සිදුවෙන්නේ අනබව? බ දැනගත්ති කොහොමද තමාට ලබුණු රහස් පනිවිදේ ගැන ஹෝம்ஸ், ෙටියன் ம ோனல்ட் පැහැදිலிිக்கலேය மம்மே බர்ஸ்டென் வட் அනගමං ආவே ඔබටත් ඔබே මිත්‍රයාටත් මාසමගේ එකතු වෙන්න පුළුවන්ද කියලා හන්නයි ஏත් ඔබ කියන කාரணாාවල හැற்றියට අපට ලண்டனேනවති இந்தගෙනම පරීක්ෂණ කටයුතු වඩාහොඳින් කරන්න හැකිවදී මමනங එහෙම හිතන්නනෑ? හෝ පිතුරු දුන්නේය මොන පිස්සුද හෝම්ස් මහත්තයා හෙට අනිද්‍යධ වෙනකොට බර්ල්ස්ටන් අබිරහස ගැන පත්තරවල පිටුපිරෙන්න්න විස්තර තියේවී අපරාදේ සිද්ධ වෙන්නේ ස්සරවෙලා ඒ ගැන අනාවැකි කියන්න පුළුවන් මිනිහෙක් ලන්ඩනය ඉන්නවා එතකොට මොකක්ද මෙතන තියෙන අබිරහස අප්‍ර තියෙන්නේ ඒ මිනිහාාව අල්ලා ගන්න එක්ක විත්තරයි ඉතුරු ටික ඉබේම විසදේවී ඕ ඔහු අල්ලා ගත්තුොත් විසඳේවී ඒත් ොය පොලොක් කියලා තමාව හඳුන්වාගන්න මිනිහාල්ලගන්න ඔබ බලාපොරොත්තු වෙන්නෙ කොහොමද හෝම්ස්ට ලබුණු ලිපියේ කවරය මැක්ඩොනල් පරික්්ෂා කළේය ලියවුම තැපල් කරල තියෙන්නේ කැම්බවේල් තැපල් කන්තෝරුවෙන් ඒකෙන්න්නම් ඒ හැටි වැඩක්නෑ නමත් බොරු එකක් කියලා ඔබ කිව්වා ඇයි හොට මුදල්යව්ව කිව්වනේද දෙපාරක් හොම දෙ යඇ්වේ කවරේගදැමුූ මුදල් නෝට්ටු කැම්බවේල් තැපැල්කාන්තෝරුව බාරේ. ඔබ ගිහින් හොයල බැලුව නැත තැපල්කාන්තෝරුවෙන් නැවිත් ඒවාරගෙනගියේ කෞද කියලා නෑ ඇයි හෙවව නැත්තේ පොලිස්නිලධාර ඇසුවේ මහත් පුදුමේණී. ඒ මොකද ඔහුමාගැන තබපු විශ්වාසේ කඩ කරන්න මං කැමති නැති නිසා මේ විදිහෙට ආරංචි දෙන්න පුළුවන් බව ඔහු මට මුලින්ම දැනුම්දුන් වෙලේ මං පොරුඳනා, ඒ ඔහු කෞද ඉන්නෙ කොහේදාදී වංහුම් හොයන්න මං උත්සහ නොකරන බව ඔබ හිතන්නේ ඔහු පිටිපස්සේ කවුරු හරි එලවනවා කියලද මන් දන්නවා කෙනෙක්ඉන්න බව ඔබ මේ සඳහන් කළ මහාචාර්වරයා හරියටම හරි මද සිනාවක් පෑ මැඩ්ඩොනල් මාදෙස බලා ඇසක්කිංගි කළේය ඔබට මේ කාරණාව ගැන හංගන්න ඕන නෑ හෝම්ස් මහත්්‍යාව අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ අපි කවුරුත් කතාාවෙන දෙයක් තමයි හෝම්ස් මහත්තයාට මේ මහාචායතුමාව රුස්වන්නේ නෑ කියනක මං පෞද්ගලිකව ඔහු ගැන කාරණා හොයල බැලුවා ඔහු ඉතාමගත් දක්ෂ ඒ වගේම වැදගත් මහත්තෙක් ඔහුගේ දක්ෂකම හඳුනාගැනීමට ඔබට හැකිවීම ගැන මට සන්තෝෂයි. ඔබ මේ චෝදනාව ඇහුවට පස්සේ මං හාචාරිතුමාව හමු එන්න ගියා. සූරයක් ග්‍රහණය ගැනමං ඔහුත් එෙක කතාවක් පටන්ගත්තා. ඔහු අන්තෑරුමක් සහ ලෝක ගෝලයක් අරගෙන සූරයක් ග්‍රහණය ඇතිවෙන පිළිවෙල මට හොඳට තේරුම් කරලා දුන්නාම්. ඔහු ඒ පිළිබඳ පොතක් පවා මට තුන්නා ඔහුගේ පසුණු හිස උදාර කතාවෙලාසය දැක්කම මට දැනුනේ ඔහු දේවස්ථානයක පූජක තුමෙක් වගේ අපි සමුගන්න වෙලාවේ ඔහු මගේ උරහිස්සට අතතිඇත්ති මට දැනුනේ මේ කුරිරු විෂමලෝකයට මුහොුණ දෙන්න හන්දන පුතෙක්කුට ආදරණීය පියෙක් කාශිර්වාද කරනවා වගේ ශේෂ්ට්‍රයි. හරිම ශේෂ්‍රයි හෝම්ස් තමදෑත් පිරිමඳමින් සිනා සුනේය ඉතින් කියන්න මිත්‍රයා මේ සම්මුග සාකච්ඡාව පැවත්තුනේ මහාචාරය තුමාගේ කාර්යාලේදීද ඕ හරිමාලංකාර කාම්බරයක් නැත්ත හරිමමාලංකාරයි හෝම්ස් මහත්තයා ඔබ වාඩිවෙලා හිටිය ඔහුගේ ලියන මේසේ ඉදිරිපිට ඕ එතකුට ඔබේ මුහුණට හිරුවලිය වැටලා ඔහුගේ මුහුණ තිබුණේ අන්දුරේ ඒ වෙලාවේ හුඟක් හවස්වෙලා මට මතකයි අරලන්තෑරම්මෙලිය මගේමූනට වැටිල තිබුණා ඔබ දැක්කද මහාචාරතුමාගේ හිසට ඉහලින් බිත්තියේ එල්ලා තිබුණු සිතුුවම මට ඒ හැටිදේවල් මඟෑරෙන්න්නේ නෑ හෝම්ස් මහත්්‍යයා මංඒවයි ගෙනගත්තේ නම් ඔබෙන් වෙන්න පුළුවන් අර තරුණයක් හිස පැත්තට අලකරගෙන එක්කතක් හිසේ තබාගෙන අපිදිහා හොරහෙන් බලන ඉරියව්වෙෙන් ඉන්නා හැටි දැක්වෙන සිතුුවම නේද. ඕහු! ඒක සෝන් බැ්ටිස් රුස්ගේ තෙල්සායම් සිතුවමක්. ඔහු එද්දා සත්්‍යය පනහැයි සිට එත්දා සටසිය කාලයේ ඉතාඉහලින් වැජපුුණු පාංශ චිත්‍ර ශිල්පියෙක්. ඔහුගේ චිත්‍ර පිළිබඳව පොලිස් නිලධාරියාගේ දෙබැම ඉහලට එසවිනි අපි මාතෘකාවට බැස්සොත් ආ! ඒකට තැමයි මම්ම එන්නේ. මං කියන මේ හැම දෙයක්ම ඔබරැකිවූ බර්ස්ටන් අබිරහස්සට සම්බන්ධයි හැම අංශයකම දැනුම. රහස් පරීක්ෂිකන්ට ප්‍රයෝජනවත් වෙනවා. එද්දා සටසිය හැට පහේදී පොටල්ස් හි පැවැත්තුුණු චිත්‍රප්‍රදර්ශනයකදී ෂෝන් බැප්ටිස් රස්ගේ සිත්තුුවමක් ෆරෑක් මිලියන දොල්හකට අලවි වුණා ඒ රත්තරම් පවුන් හතලිස් පන්දාාහකට වැඩි මුදල. මං ඔබට මතක්කර දෙන්න ඕන මහාච්චාය මොරියාටිගේ වැටුප අවරුද්දකට පවු හත්සයක් පමන බව, ඉතිං කොහොම දෝහු මේේ චිත්‍රය මිලට ගත්තේ අන්න හරි, කොහොම දොහු මිලට ගත්තේ ඒක බොහොම වැදගත් කරුණක්. ඉතින් දිගටම විස්තර කියාගෙන යන්න හෝම්ස් මහත්තයා වම් බොහොම ආශාවෙන් අහගෙන ඉන්නේ හෝම් සිනා සුනේයර් සැබවිම්ම තමාව අගේ කිරීම ගැන ඔහු සතුටට පත්විය එතුකොට බර්ෂටන් අබිරහස්සට මොකද වෙන්නේ. අපිට තවම වෙලා තියෙනවා මැක්ඩොනල් පැවසේ තමවල්ලෝසුව පරික්ෂා කර බලමිනී වික්ටෝரிයා දුම්රිය පොලට අපට මිනිත්තු විසෙන් යන්න පුළුවන් අපි කතා කරකර හිටියේ මේ චිත්‍රය ගැන හෝම්ස් මහත්තයා මට මතකයි ඔබේක දවසක් කිව්වා ඔබට කවදාවත් මහාචාරය මොරයාටි හමුවෙලා නැහැ කියලා ඇත්තෙම්ම කිසි දවසක හමුවෙලා නැහැ එතුකට ඔබ කොහොම දොහුගේ කාර්යාලයේ ඇතුළත ගැන දන්නේ. ඒ වෙනම කාරණයක් මංහුගේ කාර්යාලේයට තුන්වරක් ගිහින් තියෙනවා දෙවරක්ම ගිය ඔහු නැති වෙලාවේ. ඔහු හමුවෙන්නේ අනමුුවාවෙන් ගිහින් එතන රැදිල ඉඳලා ඔහු අපහු එන්න කලින් පිටවෙලා ආවා එක සැරයක් මංකොහොමද මේවා පොලිස් නිලධාරියක් ක එෙක්ක කියන්නේ ඒ අන්තිම් වරට ගියසරේ තමයි මට ඔහුගේ ලිය කියවිලි ඔක්කොම අවස්සලා බලන්න පුළුවන් වනේ. හු මක පැටලෙන කාරණ මොනොව හරි ඔබට දකින්න ලැබෙන්න්න ඇති කිසිම දෙයක් නෑ අන්න ඒෙන් තමාමං පුදුමයට පත්තුනේ ඔහු කොහමද මේ තරම් ධනවතෙක් වුණේ මොරයාටි අවිවාහකයි ඔහුගේ මල්ලි බටහිරේංගලන්තේ දුම්රිය පොළක දම්ඩිය ස්ථානාධිපතිවරේක් මහාචාරිකමෙන් මොරයාටිට ලැබෙන්නේ අවුරුද්ධකට පවුන් හත්සීයයි එවුනත් ග්‍රෝස්ගේ තෙල්සායම් සිතුුවමක් කොහුට අයිති ඉතින් මොකක්ද? ඔබා අදහස් කරන්නේ නිගමනේ බොහොම පහසුයි. සරලයි ඔබ කියන්නේ ඔහු නීතිවිරෝධී ආකාරයට විශාල ධනයක් උපයනවා කියලද. ඇත්තෙම වූ මේක විතරක් නෙවෙයි. තවකාරණා රාශයක්ක් මට දැනගන්න ලැබිල තියෙනවා ඒ හැම එකකම මුල හොයල බැලුවොත් ඒ ඔක්කොම කේන්ද්‍රවෙන්නේ එක තැනකට. විෂ සහිත සත්ත්වයා සැඟවිලා ඉන්නේ අන්න එතනයි මං මේ ග්‍රස් සිතුවම ගැන පමණක් සඳහන් කළේ ඒක ඔබට පැහැදිලිවම තේරුම්ගන්න පුළුවන් එකක් නිසයි. මං පිළිගන්නුව හෝම්ස් මහත්යා ඔබ කියන කාරණාව ඉතාම සිත් අදගන්නා සුළුයි නැත්තම් මහා පුදුමාකාරයි කිවෝත් වඩාත් නිවරදී එවුනත් තවට්ටිකක් පැහැදිලි කරන්න කොහෙන්ද මේ සල්ලී හොර සල්ලි අච්චු ගහලද ගෙවල් බිඳලද කොහොමද කියලා තියෙනවද ஜොනதன் வයිල් ගැන நමනන්ටික කුරපුුරුදුයි වගේ නවකතාවක என චරිතයක් නේது ඔය කතාවලේන රහස් පරික්ෂකෝ ගැන මං එච්ச்சර තැකීමක් කරන්නේන එයාலாම පුதுමාකාර විදිහට රහස් සොයා ගන්නවා ඒව කරන්නේ කොහොමද කියලා කවුරුවත් தන්නன ජොනதன் வයිල් කියන්නේ රහස් පීක්ෂකක් නෙයි. ඔහු අවකත්තාවක එන චරිතෙකුත් නෙමේ ජොනතල් වයිල්ඩ් කියන්නේ එද්දාසත්්‍යය පණහා එංගලන්තේ සිටි අංකේකේ අපරාධ කාරයෙක් එහෙනංඉතිං එයාගෙන් වැඩක් නෑ මම් බොහොම ප්‍රායෝගික මිනිහික්. මැක් මහත්්‍යයා ප්‍රායෝගික මිනිහෙක්වෙන්න ඕනෙ නම් කළයුත්තු වැඩේ මම කියන්නද. පසුගීකාලයේ සිදුවුණු අපරාද ගැන හොඳට කියවන්න දවසකට පැ ොලහක් ගණනේ මාස තුනක්තිස්සේ කාම්බරේකට වෙලා දෝරාගුළුදාගෙන අපරාධලෝකයේ ඉතිහාසේ කියවන්න හැමදේම වක්‍රයක් වගේ කැරකෙනවා. මහාචාරය මොරයාටිත්තෙහෙමයි. ජොනතන් වයිට තමා ඒකාලේ ලඩනේ පාතාලලෝකේ මොලකාර්යායි. අනික් අය වෙනුවෙන් හැම දෙයක්ම සැලසුම් කළේ එයා හැබැයි මංකොල්ලකාපු හෝ හරගම් කළමුදිලෙන් සීයට පහළවක් එයට ගෙවන්න ඕන. කොමිස්ස එකක වශයෙන් අනි කැම දෙයක්ම වගේ අපරාධයක් චක්‍රයක් වගේ කැරගි කැරකි යලි එනවා මේ හැම දෙයක්ම මීට ඉස්සර වෙලා සිදු වෙලා තිබෙනවා ඉස්සරහටත් සිදුවේවේ මේක හන්ආසනම් මම් මොරයාටි ගැන තවත් කාරණා එකක් හෝ දෙකක් ඔබට කියන්නම් ඇත්තෙම හෝම් ස්මාධ්‍යයා ඔබේ කතාවලින් දැනටමත් මං වශී වෙලයි ඉන්නේ. මන්දන්නවා මොරயாட்டிිගේ தම්වලේ පළවැනි පුருක කෞද කියලා මේ தම්வலே එක්க்கෙலවக்கு நැපோலியன் අධිරාජජයා වගේ වැජබෙන්න්නේ මொரேයාட்டி ඔහුගේ දකුණුවතවගේඉන්නේ கேනල් செබஸ்ටியன் மொරன் ඔහු ඉන්නේ නීතියට කිිට්ු කරන්න බරිතරම් ඉහලින් මේ தම්වලේ පහலிමතමයි පිக்ப்பොகட்්කාරயோෝ වංஞ்சனைකயின் මිනිமරුවන්වැනිආයඉන්නේ ඔබදන්නවது மொரேயாட்டி கேனல் மொරටගவන පඩිය කොච්චරද කියලා මං කැමති දැනගන්න අවුරුද්දකට පවුන් දහයක් ඒ එෙවන්නේ මොරොන්ගේ දක්ෂකමට සූක්ෂම උපායඥානයට. ඒ තමයි ඇමරිකන් කාරයන්ගේ ව්‍යාපාර මෝර ධර්මය මේකමට දැනගන්න ලැබුණේ හම්බෙන් වගේ මේ පඩිය එංගලන්තේ අගමැත්තිට ලැබෙන පදියතත් වැඩී එකෙන් ඔොබට හිතාගන්න පුළුවන්නේද මොරයාටිගේ අදායම ඔයි තරම් විශාල එකක්ද කියලා තවත් එකක් මේළඟකදීමන් සෝදිසි කරල බැලුවා මොරයාටි ඔහුගේ මුොදල් ගෙවීම් කරන චෙක්පත්ගැන මේ ගෙතර දොරේ සාමාන්‍යවියදම් සඳහා සුළුසුළු ගෙවීම් කරන චෙක්පත් ඔබ දන්නවද ඔහුගේ ගිෙනුම් තිබෙනවා බැංකු හයක ඒකෙන් මොනවදෝබට හිතාගන්න පුළුවන් ඒක හරි අස්වාභාවිකයි තමයි නමුත් මොකක්ද බේකෙන් හොයා ගත්තේ ඔහු සතු දනස්කන්දය ගැන කිසි කෙනෙකුට දැනගන්න ඉඩක් නොලබීම තමයි ඒකෙ අරමුණ තනිමිනිහෙකුට දැනගන්න පුළුවන් වෙන්නේ ඔහුගේ එක්කෙනුමක තිබෙන මුදල් ගැන පමණයි මට කිසිම සැකයක් නෑ ඔහුට බැංකු විස්සකවත් ගිරුම් තිබෙනවා හගේ දනස්කන්දයෙන් වැඩි කොටස තිබෙන්නේ පිටරට ජර්මණයේ ඩොයිෂ් බැංක්ේ නත්තම් ප්‍රංශයේ ක්‍රෙඩිට් ලියෝන් බැංක්ුවේ මංගුබට හොඳ අවවාදයක් දෙන්නම්. අවුරුද්ධක දෙකක නිවාඩුවක් ගන්න පුළුවන්නම් කළයුතු හොඳ වැඩක් තියෙනවා. මහාචාරය මොරයාටිව අත්්‍යනේ කරන්න. හෝම්ස්ගේ කතන්දරෙන් පොලිස් පරීක්ෂකවරයක් කොයිතරම්, වශීවී සිටියාද කිව්වොත් ඔහු මෙහි පැමිණි ප්‍රධානකරුණ අමතක වෙමින් තිබුණේ. මොරයාටි ඔහේ හිටියාවේ. ඔබතුමාගේ මේ කතාන්දරවලින් අපි වෙනත් පැත්තකට හැරුණ නොවෑ දැන් වැදගත්වෙන්නේ මහාචාරතුමත් මේ අපරාධයක්ත් අත්තර මොගක්කරිස් සම්බන්ධයක් තියෙනවද කියන කරුණයි. ඒක සොයා ගැනීමට අපට ගත හැකි ඉදිරි පියවරක් නැත්ත. මේ මිනීමැරු මේේ අරමුණමොකක්ද කියලා අපට සොයා ගැනීමට හැකි විය යුතුයි නමුත් ඔබ මුලින් කිව් කාරණාවල හැටියට මේක හේතුවක් කොයාගන්න බැරි අපරාධයක් මට හිතාගන්න පුළුවන් හේතු දෙකක් තිබෙනවා මොරයාටි ඔහුගේ පාතාලලෝකේ දැඩි පාලනයක් ගෙනයන කෙනෙක් වැඩදිකාරීෙන්ට ඔහු දෙන්නේ එකම දඩුවමයි ඒක තමා මරණ දඩුවම අපට හිතාගන්න පුළුවන් මේ ඩගලස් ඔහුගේ ප්‍රධානයාට විරුත්තග යම් පාවාදීමක් කළා කියලා. ඒයි ඔහුගේ කල්ලිය තවත් කෙනෙකුට ඩක්ලස්ටත්වෙන්නේ යන ඉරණම ගැන ඉව වැටනේ අනිකයියටත් තාදර්ශයක් වෙන විදිහට ඩක්ලස්ට දඩුවම් දුන්නා අන්න ඒයි පළමුවෙෙන එක එතුකට දෙවන්න මොඩයාටිගේ සාමාන්‍යක්‍රියාපටිපාටයේ වුවමනාවක් නිසා ඩක්ලස්ව මරා දමන්න ඇටි මංකොල්ලකෑමක් සිදුවෙලා තියෙනවද. ඒ බවක් කහන්න ලැබුණ ෙනම් නෑ. කොහොමුණත් මේකට විසඳම හොයාගන්න? பேர்ஸ்டன் வට யாயுතුයි முறையாட்டிவமாහොந்தට அந்தந்து நனවා மැக்මහத்தයාமே මිනි வருමටොහුව ගෑவෙන කිසිம දෙයක්க்க අපට එහෙන් போයාගන්නனන් ලැබෙන්න්නේனෑ. එහனங අපි வහාම පිட்டත්වමු பேர்ஸ்டன் வලට மக்டொனல் පැවසුවේ உனස්නෙන් නැගී සිட்டிිමිනි දෙயோ சாக்ஸ மංහිතුවට වඩා ප්‍රமாதවෙලා மහத்துருුණ த முனாසேලට சூதாනம் වෙන්න மந்தென்னம், මිනිිත්තු පහක් එච්ச்சරයි. අපි දෙන්නට ඒක වැඩිත් එෙක්ක ඇති පැවසූ හෝம்ම්ස් ඇඳු මාරු කිරීමට පටන්ගත්තේය මැක්මහත්්‍යයා එහේ අන අත්තරේ මේ සිත්‍යේ ගැනෝබ දන්න සියලුමදේ අපිය හමෝ. ඔහු දන්නා සියලුමදේ ඉතා ස්वाල්පයක් බව අපට දැනගන්නට ලැබුණේ. උදේ පාන්දර සෙක්සස් වලින් එන කිරි ප්‍රවාහනය කරන්න දුම්රෙන්, කෙට්ටිලියුම් කැල්ලක් ලැබුණා ඒඒ රහස්පරීක්ෂකංශයේ ප්‍රධාන නිලධාරියා වයිටමසන් මිනිහ මගේ පෞද්ගලික මිත්‍රේ. ඔහොම ඉන්න මම කියවන්නම් ඔහුගේ ලියමන හිතවත් මැක්ටොනල්ඩ් මේ පරීක්ෂණය සඳහා ස්කොට්ලන්ඩාත් රහස්පොලීසිය කැඳවීමේ රාජකාරී ලියුම වෙනත් කවරේ කඇති මේක ඔබේ පෞද්ගලික අවධානයට ඔබට බර්ස්ටන් කරායේමට හැකි දුම්ියෙන්දැයි වහම විදුලි පනිවිඩයකින් දන්වන්න මං එනම් ඔබ හමුවන්න දුම්රිය පොලට මේකනම් විසඳීමට අන්තිම අමාරු මහා ගැටලුවක් මොහොතක්කෝ පමා වෙන්නේ පා. ඔබට හෝම්ස් මහත්තයක් හැඳවාගෙන ආහැකිනම් වඩාත් හොඳයි. ඔහුටම විශේෂූ ක්‍රමවලට මොකක්කරි සොයා ගනීවී. මෙතන ඇත්තටම මලමිනිියක් නොතිබුනා නම් ඕනෑම මිනිහෙකුට හිතෙන්නේ මේක නාට්‍යයක ජවනිකාවත් රඟ දැක්වීමට සූදානම් කළ පසුතලයක් කියලයි. විසඳන්න අන්තිමාමාරු මහා ගැටලුවක්. ඔබේ මිත්‍රයානම් හොඳ බුද්ධමතෙක් වගේ හෝම්ස්කීය. ඕවු මහත්්‍යයා මන් දන්න තරමින් වයිට් මේසන් බොහොම නැනවත් කෙනෙ. ඩක්ලස් මහත්්‍යයා කුරිරු අන්දමට මරාදමා ඇති බව ඔබ කොහොමද තැනගත්තේ. ඒ බව තිබුණා මේසන්ගේ නිලවාර්තාවේ කුරෙරු කියලම එකේ සඳහන් වෙලා තිබුණෙනෑ ඒ රාජකාරයේදී පාවිච්චි කරන වචනයක් නෙමෙයි. නම ජෝන් ඩගලස් පවත් පතරම්තුවකු වැඩි පහරකින් හිසට සිදුවනු තුවාල මගින් නොහු මෙෝොගොස් සැතිබවත් කියල තිබුණා. ඊයේ මධධිමඩාත්‍රියයට කිිට්ටුවලු සිදුවෙලා තියෙන්නේ. ඒ මිනිීමැරුමක් බවට සැකයක් නැතිබවත් තවමත් කිසිවකු අත්තඩංගුවට ගෙන නැති බවත් සඳහන් වෙලා තිබුණා එපමනයි එහෙමනං අපි ඒක මෙහෙමම තියෙන්න්න අරිමු මැක් මහත්තයා ප්‍රමාණුවත් තරම් දත්ත නොමැතිව තීරණයක් ගැනීමටයාම අපේ වෘර්තිය හැට්ටියට හානි කරයි දැනටනම්මට පැහැදිලව පෙන්න්න කාරණ දෙකක් තිබෙනවා එකක් ලන්ඩනේ සිටින අතිදක්ෂ මොලකාරයෙක් අනෙක සෙක්සෙක්සී මල සිරුරක් මේ දෙක සම්බන්ධ කරන දම්වලයි අපට සොයාගන්න තිබෙන්නේ. සසෙක්ස් ්්‍රාන්තයේ උත්තුලු කෙරවලේ පිහිටි බර්ස්ටන් කුඩා ගම්මානයකි ඒ සතවර්ශ ගණනක්තිසේ නොවෙනස්ව පැවතිකමකි. එහෙ වැඩපුරම දක්නට ලබුණේ අඩක් දැවවලින් නිමකල කුඩා නිවාසයි. එහෙත් ප්‍රදේශය ඇති ස්ොභාවික සෞන්ධර්ය නිසා මෑතකසිට ධනවතුந்த, බටන් කර ඇදීමට පටගෙන ඇත ගමවටා පිහිට ඇති කැලෑව එලිපහෙලි කොට මෙහි නිවාසීදි කිරීමට පටන්ගෙන ඇති බැව පෙනේ මෙම වනගත පෙදස මහා වල්ட் වනතරේ එක්க்கෙලවරක් බව ප්‍රදේශවාසීන්ගේ මතකයයි වැඩි වන ජනගහනයේ අවශ්‍යතාවය පිරිමැසීම සඳහා කුඩා කඩසාපපු කිහිපයක් ගමේ විුෘත වී ඇත එහෙත් බஸ்டන් தවමත් பாාலු. විශාල භූමි ප්‍රදේශයක් මධ්‍යිය පිහිටි කඩාගම්මානයකි කිට්ටුව මැති ප්‍රධාන නගරය ටන්බ්‍රච් වල්ස් නගරයයි ඒ සතපුම් දහයක් දොළහක්කඇතින් කේන් ප්‍රාන්ත සීමාව තුළ පිහිටා ඇත කඩමන්ඩිවට සතපුම් භාගයක් පමණෑතින් පිහිටි විශාල වනෝධ්‍යානයකි ඒ මැද පෞරානික ගොඩනැගිල්ලක් වු බර්ස්ටන් මන්දිරේ පිහිටා ඇත හතු රජතුමාවිසින් හිියුගෝත තැපස්ට ප්‍රධානය කනුලද මේ භූමිබාගේ මැද ඔහු විසින් කළුගල්ලෝදා කුඩා බලකොටුවක් කිදිි කරන ලදී ඒත් ද ස්පන්සිය හතලිස්තුනේදී ගින්නින් විනාශයට පත්විය පසුව එනම් ජකෝබීය යුගේදී මුල්ගොඩනැගිල්ලේ නට පුුන්මත විශාල මන්දිරයක් ගඩොළෙන් ගොඩ නැංවිනි බර්ස්ටන් මන්දිරේ තවමත් ඇැත්තේ දාහත්වනි සියවසේ තැනුව ආකාරටමයි. පුරාණ යුද්ධවලදී මන්දිරයේ ආරක්‍ෂාවට එයවට දියාගල්ධකක් සාදා තිබුණේ. මෑතකාලයේදී පිට දියාගල වියලීයාමට ඉඩහැර එහි පස්පුරවා මුළුතැන්ගේ දෙසින් ගේවුනක් දෙස සකස්කොට ඇත. එහෙ ඇැතුලත දයාගල තවමත් පෙර පරිදිම මැදුරවටා පිහිටා ඇත. පලලින් අඩි හතලිහක් පමණුව එහි ගැඹුර තිහෙකට වැඩි නොවීය. වනෝධ්‍යානයේ එහළ සිට ගලා කුඩාදිය පහරකින් යට ජලය ලැබුණු අතර තවත් පසකින් ජලයේ බැසයාමට සකසා තිබුණ ජලයේ බොර නොපැහැදිලි ගතියක් තිබනත් එක තැනක නොඩදීම නිසා කිසිවිටගත් ජලය පල්වෙන ස්වභාවයක් නොවීය. මන්දිරයේ පහළ තට්ටුවේ ජනේල පිහිටියේ ජලමට්ටමට අඩියක් පමණේ හලිනේ මන්දිරට ඇතුළුවීම සඳහා තිබූ එකමමාර්ගය වූයේ දයාගල හරහා පහත් කල හැකි පාලමක් පමණේ මන්ந்திර දෙෙසින් බිමටට සවිකොට තිබූ පාලම යකට දම්වල්හා දබරයක් මගින් ක්‍රියාකරවන ලදී දියගල හරහා ගමන් කිරීමට අවශ්‍ය අවස්ථාවලදී පහත්කර තැබීමටද අනවශ්‍යවස්ථාවලදී ඔසවා තැබීමටද මේ මගින් හැකිවිය. ඇත්තවශයම සෑමදිනකම හැන්දෑවේ පාළමීහලටොස්සවා මන්ந்திරේට ඇතුළුවීම අවිහිර කරන ලදී මේ හේතුව නිසා බර්ස්ටන් මන්දිிරය රාත්‍රීකාලයේදී දූපතක් බවට පත්විය. මෙහි ඇති වූ අබිරහස සම්බන්ධීද ඒකරුණ ඉතා වැදගත්වේ. මෙම පැர்ණිමන්ந்திරේ අෞරුදු ගණනාවක්තිස්සේ කිසිවකු වාසය නොකලා අතර ඒ ක්‍රමක්‍රමයෙන් දිරාපත්වී විනාශමකේට ඇද වැටමෙන් තිබුණනය. ඩක්ලස්වොල විසින්නේය මිලදීගෙන ඇත්තේ මඇත කාලයේදීය. මේ පෞුලට අයත්තු වූේ ජෝන් ඩක්ලස් මහතාහ සහ ඔහුගේ බිරිඳ පමණී චඩිත ස්වභාවෙන් මෙෙන්න්න පෙනුමෙන්ද ඩගලස් සප්පුූර්ව මනුස්සේක්විය. අවුරුදු පනස් පහක් පමණුවූ ඔහු ශක්තිමත් ්‍රයාාශීලී මිනිසකු විය ඔහුගේ උඩරැවල ප්‍රමෙන් සුදවීමට පටන්ගෙන තිබුණේ. කෞුරුන් කෙරෙහිත් ඔහු දැක්වූයේ ප්‍රීතිමත් ප්‍රසන්න ආකල්පයකී. එහෙත් කලක් විදේශ රටක ජීවත්වීමෙන් දෝ ඔහුගේ සිරිත්විරිත්වලද තරමග අපූර් ස්වභාවයක් දක්නැට ලැබුණී. බර්ස්ටන්හි පදිංචයට පැමිණ සුළුකාලයකින් ඔොහු ගමේ කෞුරුත් අත්තර ජනප්‍රියත්වයට පත්විය. මේ ඕනෑම කටයුත්තක් සඳහා ඔහු නොමසුරුව මුදල් පරිත්‍යාග කළේය. ගම්වාසයන්ගේ විවිධ ප්‍ර සංගහා නොයකු තුත්සවවලට සහභාගිවීමටද ඔහු අමතක නොකලේය ගඹරු කටහඬක් මෙෙන්ම ගීගැීමට හැකියාවක්ද ඩක්ලස් මහතා සතුවිය. ඔහු අත්තමිට සරු පුද්ගලයකු බව. ෙන් නට තිබුණ කැලිෆෝනිියාවේ රන්නාකරවල සයවය කිරීමෙන් ඔහු මුදල් උපයාගත් බව තතුදත් අය පැවසූහ ඔහුගේ පිරිඳගේ කතා බහෙන් පැහැදිලි වූයේ ඩගලස් මහතා කලා කැමරිකාාවේ ජීවත්වී ඇති බවයි. ඩගලස්ගේ බිරිඳ ආශ්්‍රේ කල සුළු පිරිසාතර ජනප්‍රිය තැනැත්තියක් කූවාය තරමක් ලැජ්්‍යාශීලී කාන්තාවකූ ඇය ගෙදරදොර වැඩකටයුත්තු සඳහාත් වාමි පුෘෂයාා වෙනුවෙනුත් වැඩිකාලයක් අත කළ බව අසන්නට ලැබුණී කලින් විවාහ වී සිට්ටි බිරිඳගේ මරණයෙන් පසුව ජෝන් ඩගලස් මහතා කලක් ලන්ඩනය ජීවත්වී ඇත වර්තමාන ඩගලස් මහත්මී ඔහුට හමුවී ඇත්තේ හිදීය ඉංග්‍රෙසි ජාතික තරුණ කාන්තාවකූ ඇය සෝභ සම්පන්නැකියක වූවාය. බසිනෑ ස්වාමි පුරෘෂාට වඩා අවුරුදු විස්සකින් පමණ ලාබාල විය එහෙත් තෝම් සතුටින් ජීවත්තු වූ යුුවලක් බව පෙනෙන්නට තිබුණේ කෙසේවෙතත් මොවුන් හොඳින් දැනහැඳන සිටි සමහරු වෙනස්මතයක් දැරූහ ඕුන්ගේ අදහසූයේ දෙදෙන අතර අනෝන්නේ විශ්වාසය එතරම් සතුටදායක නොවූ බවයි. සිය ස්වාමිපුරුෂය ඇමරිකාවයගේ වූ ජීවිතය ගැන කතාකිරීමට ඩක්ලස් මහත්මිය මැලිූවාය. සමාරවිට ඒ ගැන විස්තර ඇයට ස්වාමිපුරුෂයා විසින් නොපැවසුවා වන්නට ඇත. ඕවන් ගැන හොඳින් නිරීක්ෂණය කළ අයගේ සිත්වල එක් කරුණක් විශේෂයෙන් සනුටෝහන් වී තිබුණින්. සමරා අවස්ථාවලදී එනම් සැමියයක් ගෙදරින්. හැරගොස් පසුවේමට පමවූ කල ඩගලස් මහත්මිය බලවත් චිත්ත පේඩාවකට පත්වූ වගයි. මෙහට ගම්බද පරිසරේක මෙවැනි ඕපාධූපකාගේත් සාකච්ඡාවට ලක්වියම සාමාන්‍ය කරුණකි බර්ස්ටන් මන්දිරයේ ස්වාමිදුවගේ මෙම හැසිරීම එහි ඇතිවූ මිනි මැරුම නිසා කාගේත් සිහට නැගුණේ මේගෙදරවරින් වර ලගුම්ගත් තවත් එක් පුද්ගලයක්විය ඒ හැම්ස්ටෙඩ් හහි. ලෝ නිස සිසිල් ජම්ස් බාකර් මහතයි සිසිල් බාකර් මේ ගදර වරින්වර ලැගුම්ගත් තවත් එෙක් පුද්ගලයක් විය ඒ හැම්ස්ටෙඩ් හි හේර්ස් ලොප් නිවසේ සිසිල් ජම්ස් බාකර් මහතායි සිසිල් බාකර් බර්ස්ටන් ගම්මානයේ වීදිවල මෙන්ම බර්ස්ටන් මන්දිරේද නිතර දකින්නට ලැබුණු පුද්ගලයකි ඩගලස් මහතාගේ අතීතය ගැන දැන සිටි ප්‍රිකම මිතුරා ඔහු විය ඉංග්‍රරිසි ජාතිකේක වූ බාකර ඩක්ලස් මහතා ඇමෙරිකාාවේ ජීවත්තු වූ කාලේ සිටම ඔහු සමග මිත್්‍ර සම්බන්ධකම් පවත්වා ඇත. සිසිල්බාකරු ධනවතක වූ අතර අවිවාහකේකු බවද අසන්නට ලැබුණේ. සිසිල්බාකර ගේවායස වරුදු හතලිස් පහක්කට වැඩි නොවේය. මුළුමනීම රැවල මුඩු කොට සිටි ඔහොට තිබුණේ ෘර්තීමය බොක්සින් ක්‍රීඩකයකු සතු මුොහුණකි පුළුල් පපුුවක් කා පුළුල් උරහිස්සහිත ශක්තිමත් සරීරයක් තිබූ බාකරගේ කලුගන ඇහිබෑමටින් පිහිටියේ තිියවුණු නෙතිවලකි ඔහු තඩේමේයාමට හෝ අසුපිටයාමට ප්‍රියකළ බවක් අසන්නට නොලපුුණ. සිසිල්බාකර දවසගත කළේ එක්කෝ පයි්පයක් මුවේ හඳවාගෙන බල්ස්ටන් ගම්මානයේ පාරවල් දිගේ ඇවිතිමිණ නැතොත් චෝන් ඩක්වස් මහත්තා සමග හෝ මහත්මිය සමග අශ්වකරත්තේ නැගී බල්ස්ටන් ප්‍රදේශයාවට සොබයිදහමේ සිරි නැරබීමට යාමිනිි ජීවිතේ බොහොම සහැල්ලුවෙන් ගන්නා නිදහසේ ජීවත්වෙන මහත්මයෙක් එවුනත් මන්දිවුරලා කියන්නම් ඔහුව කේන්ති ගැස්සුවෝත් විනාසයි බර්ස්ටන් මන්දිරයේ ප්‍රධාන මෙහකරු ඒම්ස් සිසිල් බාකල් ගැන පැවසූ අදහසයියේ බාකර හා ඩගලස් අතර පැවතියේ ලැබදි මිට්‍රත්වයකි බාකර හා ඩගලස් මහත්මය අතර පැවති හිතවත්කමද ඊට අඩු නොවීය ඒ හිත්වත්කම නිසා Joෝන් ඩගලස් මහතා කිහිපවිටක්ම බලවත් ලෙස කෝපේට පත්වී ඇත. මේ බව සේවකයන්ටද රහසක් නොවීය. මේ පැරණි ගොඩනැගෙල්ලේ අනික් පදිංචිකරුවන් ස්වල්පයකි. වැදගත් පෙනුමක් ඇති දක්ෂ කාර්යක්ක්ෂම සේවකයකු ඒම්ස් ප්‍රධාන මෙහෙකරුවා විය. අනිකා තරමක් තරබාරු ප්‍රසන්න ස්වභාවයක් ඇති ඇලෙක් මහත්මියයි කෙදර දොර වැඩකටේතු සඳහා ඇය ඩගලස් මහත්මියයට සහය වූවාය මෙම පවුලට සම්බන්ධ සේවකයන් තවත් හයි දෙනෙක් සිටියත් ජනවාරි හයවැනිධාරාත්‍රියයේ සිදූ කේදවාචකට ඔවුන් සම්බන්ධ නොවේ බර්ස්ටන් ගම්මානයට අදාල පොලිසිස්ථානේබාර නිලධාරියා සාජන්ට් வில்ල්සන්ය අනතුර පිළිබඳ පනිවිටය ුවතලැබුණේ රාත්‍රියය කොළහයි හතුලිස් පහටයි බොහොම තදින් සීනුවනාද කරන ශබ්දයක් කැහිලා මම්බැලුවා හතිදමමින් දුවගිනැවිත් හිිටියේ සිසිල්පාකර් මහත්්‍යයා ඔහු කිව්වා බර්ස්ටන් මන්දිරයේ මහා අපරාධයක් සිද්ධ වෙලා සාජන්ට් චෝන් රගලස් මහත්්‍යාව මරා දමලා ඉක්මැන්ට එන්න එහම කිව් ඔහු ඉක්මැනිම්මා අපහු ගියා මේ මිනිමැරුම ගැන ස පොලலி ස්ථානேයට දැනුම්දීලා මමත් சூதனම් වෙලා බர்ஸ்டன் மந்திரே වෙත කියார் மං හේටයනකුට රෑ දොළහ පහෝනා විතரைයි එතනට ළங்கா விද්தி மන්ந்தக்கா දියගල හරහාදමන පාලම පහත් කරල ඇති බව පහන්දල්வලා තිබුණු බව ஜனைல் வீදුரு තුளின் பெனுனா முழுு நிவසேම மහත්ற்கලබලேක හඩ තිබුණ சுதுමலிූ சேவකயின் விසිத்தகாம்பரே एकத்தனுக்கு ක් වෙලා හිටියා ඉදිරි දොරාසල ප්‍රධාන මෙහිකරු ඒම් හිටියේ අප්‍රමාණ බයකින් තමන්ගේ හැගීම් පාලනය කරගෙන සිහිකල්පනාවකින් හිටියේ බාකර් මහත්නයක් පමණයි සිද්ධිය වස්ථානයට ඔහු මාව හැඳවාගෙන ගියා ගමේ වෛත්‍යවරාවන උද් දොස්තර මහත්්‍යයත් එතනටාවේ ඒ වෙලාවේ විිනීමරුම සිදුවනු කාම්බරේයට අපි තුන් දෙෙන ඇතුළූ වනේ එකට ඒම් සපපිටිපස්සිං ඇවිත් ර වහල දැම්මා සේවිකාවන්ට මේ අන තුර නොපනෙන විදිහට. සිල්ල වැටල තිබුණේ කාம்பරේ මැද උඩු බැලි අතට ඔහු වැටි සිටියේ දැත් දෙපා හත්තර අතට විහිතුවාගෙන ඔහුගේ රාත්‍රී ඇඳුමට පිටති රෝස පැහැති ගෙදලටඇඳන සිහිල්කබායක් ඇැඳගෙන හිටියා ඔහුගේ දෙපාාවල සලප්පු කුට්ටමක් තිබුණා මේ සවඩ තිබුණු ලාම්පුුව අරගෙන ෝඩගස් අසලින් ධනගසගත් දොස්තර වූඩ් සිරුර පරීක්ෂා කර බැලුවා ඔහු මියගිහින් බව දොස්තරමහත්තයාට බැලූ බැල්මට තේරෙන්න්න ඇති. ඩක්ගලස්ට බොහොම දරුණු විදිහට තුවාල සිදුවෙලා තිබුණා ආයුදය ඔහුගේ පපුුවහරහා වැටී තිබුණා ඒක හරි පුදුමාකාර අයුතයක් කොකාගස්සන තැනට අඩියක් පමණ ඉදිරින් තුවක්කු බටය කියතකින් කපා දමා තිබුණා එය පතුරම් තුවක්කුවක් වෙඩිල්ලවැදී තිබුණේ මුහුණට ඉතාම කිට්ටුවෙන් බව පැහැතිලී ඒමොකද වැඩි පහරෙන් මුහුණ හා හිස්කබල සුුණු විසුණු වී ගොස්තිබනා කානු දෙකෙන්ම එකම සැරේට වැඩි දෙකක් පත්තු වී දරුණු විනාශයක් වෙනා කාරයට කොකාගස්සන லීவரර දෙකම කම්බිවලින් එකට බැඳ ඇති බව දක්නට ලැබුණා මේ සිද්ධිය බරපතලකමහා විශාල වගකීම නිසා මේක ඉහල නිලධාරීන්ට බාරදී යුතු එකක් බව මන්තේරුම් ගත්තා සසෙස් පොලීසිය ලොකු මහත්තුරු එනතුරු අපි කිසිද්දයක් කල්ලන්නේ නැතුවයිමු මංකිව්වා මේ දක්වා අපි කිසිදේකට ඇත තිබ්බෙනෑ ඒ ගැන වගකීම මම බාරගන්නවා සිද්ධවෙච්ච හැට්ියට තමා ඔය ඔක්කොම තියෙන්නේ සිසිල් බාකර පැවසවා මේක සිද්ධූනේ කියීයට විතරද යන්තම් එකුලා හමාර වනා විතරයි මං ඇතුුම්මාරු කරන්න පටන් අරගෙන තිබුනෙත්නෑ මං ඉරිිමුදුන ලඟවාඩි වෙලා ඉන්නකොට වෙඩි ශබ්දයක් ැහවුනාා ඒක ඒ තරම් උත්ස්සාඩින් නැහනනෑ මං ඉක්වට පහලට තුවගෙනවා මංහිතන්නේ தප්පර තිහක් ගත වෙන්න නෑ මං මෙතෙන්ට එන්න දොර ඇරලද තිබුණේ ஓ දොර ඇරලයි තිබුණේ ඩගලස් සනේ අහිංසකයා ඔය පේන විදිහට වැතිල හිටියා කාම්බරේ මේ සේවඩ ඉටි පන්දම දල්වෙලා තිබුණා මිනිිත්තු කීපයගට පස්සේ මමයි ලාම්පු පත්තු කළේ ඔබ දැක්කෙ නැද්ද කවුරුවත්. නෑ මටහුනා ඩගලස් නෝනා තරප්පුය පහලට දුවගෙනේන සද්දේ මම ඉක්මනට ආපහු දිව්වා මට ඕනෝනා ඇය? මේ භයානක දර්ශනය බලනේක වලක්වන්න ඇලන් මහත්ම ඇවිත් ඇයව ආපහු එක්කරගෙන ගියා ඒ වෙනකොට ඒම් සෙතනට ඇවිත් අපි දෙ දෙෙන ආයමත් කාම්බරේ ඇතුළට තිව්වා එවුනත් කොහොමද කෞුරුත් මේ මන්දිරේ ඇතුළට ාවේ මං අහලතියෙනවා දියාගල හරහා තිබෙන පාලම රෑටඉහලට ඔසවනවා කියලා ඕහ! ඒක ඉහලට ඔස්සවලයි තිබුණේ මම් පහත්කරවන තුරු හමනම් මිනීමරුව කොහොමද පැනලගයේ ඒ වෙන්න බැරි දෙයක් ඩගලස් මහත්්‍යයා තමන්ටම වෙඩි තියාගන්න ඇති ඒක තමයි අපිත් මුලින්ම හිතුවේ ඒවුනත් මේ බලන්න ජැනල්තිරේ පසකට ඇදද බාකල් තර්මක් විශාල ජනලය වෘතව ඇතිසටි පෙන්වා දුන්නාය දැන් බලන්න මේක ජනෙල් පඩිය මත තැවරුණු ලේ පැල්ලමක් පහන්නේලේ ආධාරයෙන් මට දක්නට ලැබුණා ඒ ඒ තවරුණු සපත්තු හෝ සෙරප්පු පැලදි පුද්ගලයකු ජනෙල් පඩියට නැඟීම නිසා සිදුණු බව පැහැතිලේ කෞරු හරි මෙතනට නැඟල තියෙනවා එලියට පැනගැනීමට ඔබ කියන්නේ අපරාධකාරයා වතරට බැහැලා අගලෙන් එගොඩ වනාා කියලද හරියටම හරි වෙඩිතැවීම සිදුවලා තප්පර කීපයකින් ඔබ මෙතනට ආවනම් ඔය වෙලාවේ ඔහු ඉන්නඇත්තේ තියාගලේ මට ඒ ගැන කිසිම සැකයක් නෑ. දෙේයනේ මං ජනලී ලඟති කිහින් බැලුවනෑනේ එවුනත් ඔබට පෙනෙනවා ඇති ඇරපු ජනේලය තිරෙන් වැහිල තිබුුණේ ඒක ඉන්දා මටේක සිහටආාවනෑ ඊට පසෙ මටැහුුණා? ඩගලස් මහත්මය පහලට බහින අඩිශක්්තේ මං කොහොමද ඇයට කාම්බරයට ඇතුළු වෙන්න ඉඩ දෙෙන්නේ මේකෑයට දරාගන්න නොහැකි තරම් බයනක දර්ශනයක් නම් තමයි වෛද්‍යවරයා පැවසේ කැබලිවල්ට කැඩී කිය හිසත් සීසිීකඩ විසිවී තිබුණු මස්කැබලි හා ලේවිල දෙෙස බලමිනි බර්ස්ටන්වල ෝච්ච දෙකක් කැප්පුුණු වෙලාවේ දැක්කට පස්සේ මේතරම් දරුණු විදිහට තුවාලයක් සිදු වෙලා තියෙනවා දැක්කේ අදයි පොලිස් නිලධාරයාගේ සටහන් පපුත්තේ අඩංගු කරුණු අනුව දැන ගැනීමට ලැබුණු විස්තර පහත පලවෙයි එවුනත් මංගහන්නේ පොලිස් සාජන්ට් කතාව පටන්ගත්තේය දයාගලට බැහැලා වතුරේ ඇවි දෙගෙන ගිහින් මිනිහ පැනල ගියා කියමුකෝ ඒත් පාළමයි හෙලටෝස වෙලා තිබුණ නම් ඔහු කොහොමද ගියහය තුළට ආවේ. අන්නේ එක තමයි ප්‍රශ්නේ බාකල් පිරිතුරු දුන්නේය. ඊය හවස පාලම හලට එසෙව්වේ කීයට විතරද. හවස හයවිතර වුනාා ඒම්ස් විලිතුරු දුන්නේය මං අහලතියෙන්න්නේ එක ඔසවන්නේ හදර හමාරට විතර කියලයි. ඊයේ ඩගලස් මහත්මියගේ හිතුවතුන් වගයක් අවස තේවලට මෙහේයාවා. තේපානයෙන් පස්සෙවුන් පිටවෙලා අනතුරු පාලම ඔසවන්න. මට විදියක් තිබුණනෑ ඔවුන් ගියාට පස්සේ මමයි දබරේ කරකවලා පාලමේ සිව්ුවේ. එහමනං අපට හිතාගන්න තියෙන්න මේකයි පිටතිං කෞුරු හරිියාව නම් ඔවුන් හැන්දෑවේ හයට කලින් පාලම හරහඇවිත් ගේඇතුළ හැගිලා ඉඳල තියෙනවා. එකොල්හටට ඩගලස් මහත්්‍යයා කාම්බරේට එනතුරු. එක වෙන්න පුළුවනි ඩගලස් මහත්්‍යයා හැමදාමරෑට නිදයන්න කලින් ගේ වටේ යනවා. ඒ පහන් ගැන පරික්ෂා කරල බලන්න ඒවා ඉවරවෙලා ඔහු මෙතැනටආවා ඔහු எனනතුරු සැඟවී සිට මිනිහා ඔහුට වෙදිතිබ්බා ඊට පස්සේ තුවක්කු එතන දාලා ජනේලයෙන් පැනගියයා මට හිතන හැටියේටේක සිදුවනේ ඔය ආකාරයටයි පෙනන තියෙන කාරණාවලටත් ඒක ගැලපෙනවා බාකර කියා සිටයේය. මුත්ත ශරීරයසල බිම වැටීතිබුණු කාඩ්පතක් පොලිස් නිලධාරියාගේ අවධානයට යොමුවිය එහි, වීවී තුන්සිය හතලිස්සික යනුවෙන් තීන්තෙන් ලියා තිබුණි මේ මොකක්ද භාගරය දෙෙස බැලුවේ මහත් තුනන්දුවෙන මාත් මෙච්චර වෙලා එක දැක්කනෑ මිනිමරුව දාලගිය එකක් වෙන්න ඇති වීවී තුන්සිය හතුලිස්සික මටනම් මේකෙන් මකුත් හිතාගන්න බැහැ වීවී කියන්නේ කාගි හරි නමක මුල්ලාකුරු වෙන්න පුළුවන් ඔබට මොනවද ඔයාගන්න හැකිවනේ දොස්තර මහත්තයක්. ගිනිවොදුන සමීපේ කලාලේ මත ලොකුප්‍රමාණයේ සෑහෙන තරම් බර මිටියක් බිම වැටී තිබුණේ සිල්බාකර් රයාස්සල තිබූ පිත්තලැන කීපයක් දෙෙසට නිලධාරියාගේ අවධානයේ යොමු කළේය. ඩක්ලස් මහත්්‍යයා ඊයේ බිත්තිිය පින්තූර එල්ලාපු තැන් වෙනස් කලා මන්දැක්ක ඔහු පුට්ුවක්කුඩටනැගලා අර පින්තූරේ එල්ලපු හැටී ඒකයි මිටියක් ඔතනටාවේ. අප එක තිබුණු තැනට දාමෝ සාජන්් පැවසුවේ සැකේණී මේ ප්‍රශ්නය විසඳන්නනම් පොලිසියේ ඉන්න හොඳම මොලකාරෝටික ඕනවේවි ලඩන්වලින්ම විත්මිසක් මේකනම් විසඳන්න වෙන්නෙ නෑ පහන අතිගෙන නිලධාරියා කාම්ம்பරය වටේම පරීක්ෂාකර බැලුවේය ආ මේමොකක්ද ඔහු ඇසුවේ ජනල්තිරෙක් පසිකට ඇද තමමිනි මේ ජනල් රෙදි පහත දැම්ේ හවස කීட்டද. තාම්ம்ப පත්තු කළ වෙලාවේ ඒක එන්න හවස හතරට ටිකකට පස්සේ ඒ මිස්කීය කෞුරහරි මැතන හැංගිලා ඉඳපු බව ඇත්ත කාම්රේමුල්ලේ මඩ සහිත සපත්තුවක අඩි සලකුණු වැදී ඇති සැටි පහන්නලියෙන් පැහැදිලිව තිස්විය ඔබේ අදහසට මමත් එක්ඟ වෙනවා බාකර් මහත්තයා හැන්දෑවේ හතරට ජනල්තිර ඇදදට පස්සේ හවසහයට පාලම ඔසවන්න කලින් ඒ අතරකාලේ අපරාධකාරයා ගෙට රිංගාගෙන තිබෙනවා ඔහුට දකින්න ලැබුණු පළමුවෙනි කාම්බරය මේක නිසා ඒට ඇතුළු වෙලා හැන්ගෙන්න්න ඇති වෙන හැන්ගන්න සතුටුදායික තැනක් නැති නිසයි ජනයල්තිරේ පිටු පස ඒ සඳහා තෝරගන්න ඇත්තේ ඒ ටිකනම් පැහැතිලී ඔහුගේ ප්‍රධානරමුණවෙන්න ඇත්තේ වටිනාදේවල් සොරකම් කරගෙන යාමයි එහෙත් බලාපොරොත්තුනො වූ විදිහට ඩගලෙස් මහත්තයා හමූනා ඔහු ඩක්ලස්ව මරාදමල පැනගயா மன் தேரும்ගத்தைே ඒවිදිහட்ட தமா பாக்கர் இக்கங்குவிய எவ்னත් மගේ අදහசனம் වட்டிිனா காலය නේද අපිமே නාස්தி කරන්නේ விිනිහம் ඒපත්த்தෙන් පැනல அන්න இස්සரවෙලා நருக்கத பலாத்தම சோதிසි කල බැලුවොත් சாஜன்ட் மොතக் கල්පனா කலேேயே பாந்தර හன் சிறவேලා මෙහෙන් පිட்டுவிලා அන්න கோச்சுனෑ ஏහිදාහුට ඒக்්‍රமேයෙන් යන්න බෑ. ලංකල්වලින් වතුර බේරි බේරි මහපාරය ඇවිදගෙන ගියොත් කෞුරු හරි ඔහොව දකින්න ඉඩතියෙනවා. කොහොමුණනත් තවත් පොලිස් නිලධාරියෙක් කඇැවිත් මෙතන රාජකාරි භාරගන්න තුරු මටමතනයන් යන්නත් බෑ ඒවගේම ඔබසිියලු දෙනාටමත් මෙහෙහි යන්න අවසරනෑ වෛද්‍යවරයා පහනලංකරගෙන මලසිරුර තවදුරටත් පරිීක්ෂා කළේය මේ ලකුණ මොකක්ද. අපරාධකාරයායෙක්ක මේකේ මොකක්කරි සම්බන්ධයක් என்னන්න පුළුවන්ද. මදශරීරයේ දකුණුවත්තේ වැළමිටේ සිට ඇගිලි දක්වාම කොටස වියෘර්තව තිබුණේ. බාහුය මැදහරයේ ඇතුළු පැත්තේ තිබුණේ එක් අපූරුව සලකුණකි. කවයක් මැද පිහිට ත්‍රිකෝණයක ලකුණක් වූ එය සුදුමැලි සමමත දුමුරු පැහැයෙන් පිහිටා තිබුණේ මේක පච්ච කෙටීමක් නෙමෙයි. වෛ්‍ය උුද් පැවසුව තම උපස්සුවල තුළින්, ය තවතුරටත් පරික්ෂා කරමිණ මංකවදාවත් දැක්කල නෑ මෙහෙම දෙයක් අර හරකුන්ගේ හනගහනවා වගේ මේ මනුස්්‍යයාටත් හංවඩු ගහල තියෙනවා ඒත් ඒක මොනාදහසකින් කරපු එකක්ද මොනා අදහසකින් කරපු එකක්ද කියනෙක්ක නම් මම දන්නේෙ නෑ ඒත් පසුගිය අවුරුදු දහයතිස්සේම ඩගලස්කේ අත්තේ ඔයලකුණ මන් දැකල තියෙනවා ඒවගේම මමත් දැක්කල තියනවා මෙහෙකරු ඒ මිස්කීය ටත් බොහොමවිලාවල හිතිල තියෙනවා මොකක්ද මේ ලකුණ කියලා එහම්නං ඉතිං අපරාධයට ඒ කිය ඇති සම්බන්ධයක් නෑ නිලධාරියාා පැවසීය කහොමනත් මේක අරුම පුදුම දෙයක් මේ සිද්ධිය සම්බන්ධ හැම එකක්ම අරුම පුදුම දේවල් ඒ ගමන මොකක්ද ඩගලස්ගේ ඉදිරියට දිගවීතිබුණු අතේ ඇගිලි ප්‍රදේශය පෙන්වමින් ඒමිස් මහත් විශ්මයට පත්වුණු හඬක් නැගීය. මහත්යාගේ මගුල් මුද්ද අරංගිහින්. මොකක් ඇත්තෙමෝ මහත්තයාගේ වම්මැතේ සුලගිල්ලේ ඔය තියෙනව නේද රන් කැට්ටියක ලකුණ තියෙන මුද්දක් ඊට ඉහලින් තිබුණා චාම් මගුල් මුත්්දක් වෙදගිල්ලෙ තිබුණා දගරවැටනු සර්පයකුගේ හැඩේ ගනිපු සර්ප මුද්දක් රංහැටි මුද්දක් සර්ප මුද්දත් තියෙනවා මගුල් මුද්ද නෑ ඒමිස්ගේ කතාාව ඇත්ත සිසිල් බාකර කියය ඔබ කියන්නේ මගුල් මුද්ද ගනිපු පුද්ගලයා රං ඇටිමුද්ද කියන එක ගලවලා අරගෙන ඊට පසේ මගුල් මුද්ද ගලවලා තමන් තියාගෙන රංක ඇට්ටිය ආපහුතාල තියෙනවා. ඒක හරි නැනවත් පොලිස් නිලධාරියා හිස සැලුවේය. මටනම් පෙනෙන්නේ පුළුවන් ඉක්මැන්ට මේක ලන්ඩනේ උසස් නිෙලධාරීන්ට පාරදුන්නු තරමට හොඳයි. වයිටමේසන් මහත්‍යයා පොහොම දක්ෂයක්. මේ පලත්තුවල සිදුවෙනා බිඩහස් එකක්වත් මේසැන් මහත්්‍යයට විසතන්න බැරි ඒව නෙමේ ඒ වුනත් මේ වැඩේට නං මංහිතන්නේ ඔහුටත් ලන්ඩනය ආධාර ගන්න වෙයි වගේ අපි වගේ මිනිස්සුන්ට නං මේක හොමටවත් තමාරු වැටි ඒ බව කියන්න මම ලැච්චා වෙන්න නෑ